අයිබෝන් මම අද ඔබත් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අනුභව කරන ආහාර සහ පිළිකාව අතර ඇති සම්බන්ධතාවය. අපේ ආහාර වලට හැකියාවක් තියෙනත් පිළිකාවක් ඇති කරන්නේ නැත්නම් ඒවා පිළිකාකාරකද? එහෙම නැත්නම් ආහාර වලට හැකියාවක් තියෙනද අපේ වැළඳෙන මේ පිළිකාවල් නසන්න? මම මේ ඉස්සෙල්ලා වීඩියෝ එක සාකච්ඡා කරුවා අපේ ආහාර වල අඩංගු අපවිත්‍රතාවය. එහෙම නැත්නම් අපි ඒවට කියන කන්ටැමිනන්ට්ස් කියලා. කන්ටැමිනන්ට්ස් වලින් අපිට කොහොමද පිළිකා ඇති වෙන්නේ කියලා. ඔබේ වීඩියෝ තාම නරඹලා නැත්නම් මම ඔබට ආරාධනා කරනවා පහත තියෙන subscribe button එක press කරන්න සහ මගේ YouTube channel එක Cancer in Sri Lanka follow කරන්න. ඒකේ තියෙන සෑම වීඩියෝකම නරඹන්න ඔබට සෑහෙන දේවල් දැනගැනීමට හැකියාවක් ලැබෙනවා. මම පිළිකා ශෛල වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජෝමාත්‍රේ. ඒක තමයි ආහාර සහ පිළිකාව අතර ඇති සම්බන්ධතාවය. ඒ ගැන සාකච්ඡා කිරීමට ප්‍රථමව යම් කිසි දෙයක් කියන්න කැමතියි. ඒක තමයි පිළිකාව සම්බන්ධ තියෙන සිද්ධාන්ත කීපයක්. ඒකේ පළවෙනි සිද්ධාන්තය ඇතුළත සලකන්න පුළුවන් අපි මෙම ආහාර අතර ඇති තියෙන සම්බන්ධතාවයේ සොයන විට මේවා පරීක්ෂණාගාරවල කරන පරීක්ෂණ නොවේ. මේක සමාජයේ ඇති දත් එකතු කළා. අපි ඒ වලින් නිගමනයකට පැමිණීමක් තමයි කරන්නේ. අපි ඒවට කියනවා අපි observational studies කියලා. එම නිසා මේකෙන් ලැබෙන නිගමන කාලා අතරතුරේදී වෙනස් වීමක් තියෙන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි 20 ශතවර්ෂයේ අග භාගයේදී පළතුරු සහ එළවලු වලින් පිළිකා අඩු කිරීමක් සිද්ධ වෙනවා කියලා කිව්වට මේක මෑතකදී සොයාගෙන තියෙන්නේ එහෙම අඩු කිරීමකට වඩා පොඩි ආරක්ෂාවක් පමණයි ඇති වෙන්නේ කියලා. ඉතින් මේ ආකාරයට මෙම දත්තන් වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. දෙවෙනි සිද්ධාන්තය තමයි මේක මල්ටි ස්ටේජ් කාසිනෝජෙනසිස්. එහෙම නැත්නම් බහු අවස්ථාවන්හිදී ඇතිවන පිළිකා ජනනය වීමක් කියන මාතෘකාව. මම කියන්නේ මේ පිළිකාව ආරම්භයේදී තියෙච්ච ගැටිත්ත ධර්ම පිළිකාවක් වීම අතර තියෙන මොයිකුත් අවස්ථාවන් නෙමෙයි මම සාකච්ඡා කරන්නේ. මේක පිළිකා ජනනය වීම. ඒක බොහෝ කාලයක් තිස්සේ නම් පැවැත්වීමට හැකියාවක් තියෙන. ඒක නිසා අපි හුඟක් වෙලාට අපේ ආහාර නිසා ඇතිවෙන පිළිකාවක් මේ අදියේ වෙනස් වීමක් නිසා, එහෙම නැත්නම් අදියේ ආරම්භ කරපු, එහෙම නැත්නම් අපේ ආහාර රටාව වෙනස් කරපු හින්දා ඇතිවෙන දෙයක් නෙවෙයි. මේක අපි බොහෝ විට කුඩා කාලයේ සිටන් අපි ඇති කරගත්ත පුරුදු සහ අපි නිතරම භාවිත කරපු ආහාර වර්ග නිසා වැඩිවියට පැමුණාට පස්සේ පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. මේකට ගන්න පුළුවන් හොඳ උදාහරණයක් තියෙනවා. ඒක තමයි උඩා කාලේ ඇතිවන ලිම්ෆෝමාස්. අපි ඒව හඳුන්වනවා ලියුකීමියා වැනි රුධිර හට ගන්න පිළිකා විශේෂයන්. ඒක හොජ්කින්ස් ලිම්ෆෝමා, එහෙම නැත්නම් නොන් හොජ්කින්ස් ලිම්ෆෝම වෙන්න පුළුවන්. ඒක යම්කිසි බලපෑමක් උරස්කෝරේ තියෙන විට අපි සමහරවිට අපිට ඒකට විකිරණ අල්ලනවා, රේඩියෝ තෙරපි කරනවා. මේ ආකාරයට රේඩියෝ තෙරපි කරුවොතින් උඩා අවදියේදී ඒකේ අනිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන් පියුරු වලට. ඉතින් පියුරු වල ඒක පිළිකාව බවට පත් වීමක් නෙමෙයි කියන්නේ. එතකොට ඒකේ සෛල සාමාන්‍ය පිළිකාකාරකයකට හැඩ ගැස්වීමක් සිද්ධ වෙනවා. ඒකේ පියුරු පිළිකාවක් හටගන්නේ බොහෝ විට අවුරුදු 50-55 විතර කල් ගියාට පස්සුවයි. ඊ ආකාරයට තමයි අපි කුඩා කාලේදී ගන්න ආහාරවල බලපෑම සමහරවිට ඇති වෙන්නේ වැඩිවියට පත් වුණාට පස්සෙ. ඒක තමයි අපි මල්ටි ස්ටේජ් කාසිනෝජෙනසිස්, එහෙම නැත්නම් බහු අවස්ථා පිළිකා ජනනයක් සිද්ධ වෙන්න පුළුවන් කියලා කියන්නේ මේ ආහාර නිසා. ඊට අමතරව මම අද සාකච්ඡාවේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නොයෙකුත් එක එක ආහාර වර්ග. මම බොහෝ විට ආහාර කාණ්ඩයකට භාවිතා කරමින් තමයි මම උදාහරණ කීපයක් ඔබ හමුවෙන්න මම උත්සාහ කරන්නේ. මේදී අපි ඉතාමත් සැලකිලිමත් විය යුතු දෙයක් තියෙනවා. එහෙම නැත්නම් දැනගත යුතු දෙයක් තියෙනවා. ඒක තමයි දියුණුවෙච්ච රටවල්, එහෙම නැත්නම් කර්මාන්තකරණය සිදු වෙච්ච රටවල්වල පිළිකා ක්‍රමක්‍රමයෙන් වැඩි වීමක් දක්න ලැබුණා. ඒ ආකාරයට මේ ආහාර රටාවලටම දැන් ශ්‍රී ලංකාවත් නැඹුරු වෙමින් පවතිනවා. ඒ ඊටෙම ශ්‍රී ලංකාව තුළ පිළිකා වැඩි වීමක් දක්න ලැබෙනවා. ඉතින් මොනවද මේ වගේ ආහාර කර්මාන්තකරණය නිසා ඇතිවෙච්ච ආහාර මොකද? හුඟක් වෙලාවට අපි ධාන්‍යවල නියුට් ඉවත් කළා, නියුට් රහිත ආහාර ලබා ගැනීම, එහෙම නැත්නම් තන්තුමය ආහාර ප්‍රමාණය අපේ ආහාරවල අඩු කිරීම, එවැනි දේවල් බොහෝ දුරට පිළිකා ඇති කරන දේවල්. ඊට අමතරව අපි සංතෘප්ත තෙල් අඩංගු ආහාර ලබා ගැනීම, එහෙම නැත්නම් වැදපු ආහාර, ක්ෂණික ආහාර, ෆාස්ට් ෆුඩ්ස්, එවැනි දේවල් ලබා ගැනීම, එතකොට පිළිපහදු කරපු සීනි හෝ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ලබා ගැනීම, ලුණු මිශ්‍රිත ආහාර බොහෝ විට භාවිතා කිරීම, මේ ආකාරයට අපි එහෙම නැත්නම් පුච්චපු මස්
වලට පෙළඹීම. එතකොට සැකසූ ආහාර, එහෙම නැත්නම් අපි කියන ප්‍රොසෙස් ෆුඩ්, ප්‍රොසෙස් මීට්, සැකසූ මාංශ ද්‍රව්‍ය, සොසේජස්, බේකන්, සලාමි, එවැනි ආහාර අනුභව කිරීම බොහෝ දුරට පිළිකා ඇති කරන පිළිකාකාරක වෙනවා. ආහාර සහ පිළිකාව යන මාතෘකාව යටතේ සාකච්ඡා කළ හැකි හොඳ අතුරු මාතෘකාවක් තමයි සැකසූ ආහාර. සැකසූ ආහාර නම් අපි ප්‍රොසෙස් ෆුඩ් කියලා කියනවා. මේ සැකසූ ආහාර කියන්නේ මොනවද? මේවා සාමාන්‍ය ස්වභාවිකව තියෙන ආහාර કૃතිම තත්ත්වයක් බවට පත් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකෙදී එම ආහාර සකසන්නේ කල්තබා ගැනීම සඳහා, ඒක පහසුවෙන් පිළියෙල කර ගැනීමට පුළුවන් නිසා, සහ ඒක රස වෙනස් කිරීමට, සහ මේකේ භයානක තත්ත්වය තමයි මේක නිසා ඇබ්බැහි වීමකුත් දක්න ලැබෙනවා. ඉතින් මොනවාද මේ සැකසූ ආහාර වල දක්න ලැබෙන ප්‍රධාන දේවල්? බොහෝ විට සැකසූ ආහාර ලෙස වැටෙන්නේ මාංශ, ප්‍රොසෙස් මීට්, ඒව තමයි හැම්, බේකන්, සලාමි වැනි, සොසේජස් වැනි ආහාර වර්ග. ඉතින් මේවා සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ලාස් 1 කාසිනෝජන්ස්, එමන්නම් ක්ලාස් 1 ගණයටයි තියෙන්නේ, පළවෙනි ගණයටයි තියෙන පිළිකාකාරක ලෙස තමයි හඳුන්වන්නේ. මොකද මේ ක්ලාස් 1 කාසිනෝජන්ස් කියන්නේ? ක්ලාස් 1 එකේ අඩංගු පිළිකාකාරක කියන්නේ මොකද්ද? මෙම ආහාර වලින් අනිවාර්යයෙන්ම පිළිකාවක් වැළඳීමේ හැකියාව තියෙනවා කියලා තමයි ඒකෙන් සනාථ වී තියෙන්නේ. ක්ලාස් 2 කියවුවම ඒක ක්ලාස් 2 එක දෙකට බෙදෙනවා. ක්ලාස් 2A සහ ක්ලාස් 2B වශයෙන්. ක්ලාස් 2A වශයෙන් සඳහන් කරන්නේ probably this will become a carcinogen. බොහෝ විට මේවා පිළිකාකාරක විය හැකි. ඒකට කදිම උදාහරණයක් තමයි රතු මාංශ අඩංගු ආහාර. අපි හරක් මස්, ඌරු මස් ලෙස හඳුන්වන්නේ, එළු මස් ලෙස හඳුන්වන ආහාර මහාන්ත්‍රයේ පිළිකාවක් ඇති විය හැකි ආහාර ලෙස තමයි හඳුන්වන්නේ. ඒතර ක්ලාස් 2B එක possibly සමහර විට මේකවත් පිළිකාකාරක විය හැකි. ක්ලාස් 2B ආහාර. ක්ලාස් 3 සහ 4 සම්බන්ධව එහෙම නිශ්චිතව අපිට කියන්න බෑ මේක පිළිකාවක් ඇති වෙනවද නැද්ද කියන එක. ඉතින් අපි මේ දිසල කිලිමත් වෙනවා ක්ලාස් 1 කියන ප්‍රොසෙස් මීට් සහ ක්ලාස් 2A කියන රතු මාංශ පේශි අඩංගු ආහාර සම්බන්ධව. එතකොට අපි මේ ආකාරයට සැකසූ ආහාර ලෙස ගන්නේ එකක් මම කිව්වා මාංශ පේශි. දෙවෙනි එක තමයි ෂණික ආහාරත් අපි මේ ආකාරව ප්‍රොසෙස් ෆුඩ් වශයෙන් තමයි හඳුන්වන්නේ. ඊට අමතරව අපි වැඩි සීනි අඩංගු, වැඩි සීනි සාන්ද්‍රණයක් අඩංගු බීම වර්ග, high energy drinks, ඒවත් ඔක්කොම ප්‍රොසෙස් ෆුඩ් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව තව දෙයක් තමයි අපි හිතන්නේ ඒක. ඒක තමයි කල්තබා ගැනීම සඳහා අපි ගෙදරම පිළියෙල කරගන්න ආහාර. මේක සැකසූ ආහාර ලෙස වශයෙන් තමයි සඳහන් වෙන්නේ. ඒව තමයි අච්චාර, කරවල වැනි දේවල්. ඒවල තියෙන ලුණු ප්‍රමාණයත් වැඩි. මම මුලදී කිව්වා ලුණු කියන දේවල් වැඩිපුර භාවිත කිරීමෙන් ඒ වලින් පිළිකාකාරකයක් වෙන අවස්ථාවල් දක්නට ලැබෙනවා. මේ අංකයට අපි මේ ප්‍රොසෙස් මීට් සාමාන්‍යයෙන් හොයාගෙන තියෙනවා ග්‍රෑම් 50ක් වැනි ප්‍රමාණයක්. ඊට වඩා ප්‍රමාණයක්. දවසකට ගන්න ප්‍රමාණය ග්‍රෑම් 50ක් වැනි ප්‍රමාණයක් භාවිත කරගොත් ඒගොල්ලන්ට මහාන්ත්‍රයේ පිළිකාවල් වැළඳීමේ ප්‍රවණතාවය 16%කින් වැඩිීමේ හැකියාවක් තියෙනවා කියලා. ඊට අමතරව රතු මාංශ පේශිය අඩංගු ආහාර ග්‍රෑම් 100ක් දවසකට ගත්තොත් එවැනි කෙනෙක්ට මහාන්ත්‍රයේ පිළිකාවල් වැළඳීමේ ප්‍රවණතාවය 12%කින් වැඩි වෙන්න පුළුවන් කියලා සොයාගෙන තියෙනවා. ඉතින් මේ ආකාරයට බලනකොට මේ සැකසූ ආහාරවල තමයි වැඩිම දක්න ලැබෙන්නේ නොයෙකුත් පිළිකාකාරක ද්‍රව්‍යයන්. අපි ඊළඟට බලමු තෙල් සහිත ආහාරවලින් කොහොමද පිළිකාවක් ඇති වෙන්නේ කියලා. බොහෝ විට සැචුරේටඩ් නැමනක සංතෘප්ත තෙල්වල පිළිකාවක් ඇති කරගැනීමට ඇති හැකියාව වැඩි. සංතෘප්ත තෙල් කියලා කියන්නේ උඟක් වෙලාට මාංශවල දක්න ලැබෙන, ඌරු මස්, හරක් මස් වල දක්න ලැබෙන තෙල් වර්ග. මේවා සාමාන්‍යයෙන් කාම රුෂ්ණත්වයේදී ඝන තෙල් හැටියට තමයි දක්න ලැබෙන්නේ. තවත් උදාහරණ කිහිපයක් ගත්තොත් චීස්, බටර්, මාගරින් එවැනි දේවල් සැචුරේටඩ් ෆැට්ස්, එහෙම නැත්නම් සංතෘප්ත තෙල් ප්‍රමාණය වැඩි. අන්සැචුරේටඩ් ෆැට් වලින් එම නිසා ඒකේ අනිත් පැත්ත සිද්ධ වෙන බොහෝ විට පිළිකාකාරක අඩුයි. ඒව සාමාන්‍යයෙන් කාම රුෂ්ණත්වයේදී ඒක ද්‍රව්‍යයක් හැටියට තමයි දක්න ලැබෙන්නේ. හොයාගෙන තියෙනවා හොඳම පිළිකාවක් ඇති නොවන හොඳම තෙල් වර්ගය ඔලිව් ඔයිල් හැටියට, ඔලිව් තෙල් හැටියට තමයි හඳුන්වලා දෙන්නේ. ඉතින් මෛදානයේ තමාගේ ආහාර පිසින වෙලාවට එළවලු තෙල් හෝ ඔලිව් ඔයිල් භාවිත කිරීම මේ පිළිකාව අඩු කර ගැනීමට ඇති හැකියාව වැඩි කර ගැනීමට පුළුවන්. හොඳයි, මම මෙච්චරලා සාකච්ඡා කෙරුවා පිළිකාවක් ඇති කරන්න පුළුවන් ආහාර වර්ග, එහෙම නැත්නම් ආහාර කාණ්ඩ මොනවද කියලා.
මම දන්නවා දැන් ඔබලා සියල්ලම පුන පුනා බලා සිටින්නේ පිළිකාවක් විනාශ කරන්න පුළුවන් ආහාර මොනවද කියලා දැනගන්න. තාම එවැනි ආහාරයක් සුපර් ෆුඩ් එකක් තාම සොයාගෙන නැහැ. නමුත් බොහෝ ආහාර තියෙනවා අපිට පිළිකාවක් ඇතිවීම, එහෙම නැත්නම් වර්ධනය වීම, පිළිකාවක් පැතිරීම, අඩු කිරීම, එහෙම නැත්නම් අවම කිරීමට පුළුවන් ආකාරයේ තියෙන ආහාර. අපි මීළඟට සාකච්ඡා කරමු එවැනි අපේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්, ප්‍රයෝජනය කරගත හැකි ආහාර වර්ග මොනවද කියලා. මීළඟට මම ආරම්භයේම කියන දෙයක් තියෙනවා, ඒක තමයි ශාකමය ආහාරවල සාමාන්‍ය පිළිකාකාරක හරි අවමයි. එම නිසා ශාක අඩංගු ආහාරක් ලබා ගැනීම සාමාන්‍ය පිළිකාවකින් බේරී සිටීමට ඇති ක්‍රමයක් කියලා කිව්වොතින් මා නිවැරදි. ඊට හේතුවක් තියෙනවා. ඒක තමයි ශාකමය ආහාරවල තන්තු ප්‍රමාණය වැඩි. ඊට අමතරව ඇන්ටිඔක්සිඩන්ට්ස් එහෙම නැත්නම් ෆයිටෝකෙමිකල්ස් කියන දේවල් උගක් බහුලව දක්න ලැබෙනවා. ඉතින් මේ වලට හැකියාවක් තියෙනවා. පිළිකාවක් ආරම්භ වුණත් ඒ පිළිකාවක් විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේව එළවලු ජාති ගත්තොත් අපි බොහෝ විට දන්නවා ගෝවා, රාබු, කෝලිෆ්ලවර්, බ්‍රොකොලි වැනි ආහාර වර්ග වලට, කැරට්, තක්කාලි වැනි ආහාර වර්ග වලට මෙම පිළිකා විනාශ කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඊට හේතුව තමයි ඒවල අඩංගු බීටා කැරටින් ප්‍රමාණය. පළතුරු වලත් මේ හැකියාවක් තියෙනවා. පළතුරු වල වැඩියෙන්ම තන්තුමය ආහාර. මෙම තන්තුමය ආහාර ලබා ගැනීමෙන් එක ප්‍රයෝජනක් තියෙනවා. ඒක තමයි මෙම තන්තු ප්‍රමාණය වැඩිපුර අපි ආහාරයට ලබා ගත්තොත් මහාන්තරයේ එක්රස් වෙන යම්කිසි පිළිකාකාරකයක් තියෙනවා නම් මෙම තන්තුමය නිසා ඒ සියල්ලම පිට කිරීමේ හැකියාවක් තියෙනවා තන්තු ප්‍රමාණය වැඩි වෙනකොට. එම නිසා තමාගේ ආහාර වේලක තන්තුමය ප්‍රමාණය වැඩි කර ගැනීම ඉතාමත් අවශ්‍යයි. අපි ළඟට බලමු ධාන්‍ය වර්ගවල. ධාන්‍ය වර්ගවල තෝ ප්‍රශ්නම තමයි තියෙන්නේ. මුලක් කළාට නියුඩ් අයින් කරුවාම ඒකේ තියෙන තන්තු ප්‍රමාණය අඩු වෙනවා. ඒකින්ද තමයි කියන්නේ නියුඩු සහිත ආහාර එහෙම නැත්නම් හෝල් ග්‍රේන් එක මුළු ධාන්‍ය ඇටේම නියුඩ් අයින් නොකර ඒකේ පිළිකාවක් ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කිරීමට හැකියාවක් තියෙනවා. විටමින් වර්ග ගත්තොත් මම හිතන්නේ විටමින් D අමතක කරන්න බෑ. විටමින් D වලට හැකියාවක් තියෙනවා. කොලොරෙක්ටල් කැන්සර්ස් එහෙම නැත්නම් මහාන්තරයේ ඇති වෙන පිළිකාව අඩු කර ගැනීමට. ඒක ලෝකයේ ස්ථාන 21ක පවත්වපු පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. විටමින් D වලට හැකියාවක් තියෙනවා කියලා මේ ආකාරයට මහාන්තරයේ පිළිකා අඩු කරන්න. නමුත් අපි මේ ශ්‍රී ලංකාව ගර්මීය කලාපීය රටක් වුණාට අපි බොහෝ විට දැන් හිරු එළුවට නිරාවරණය වීමෙන් වැළකී සිටිනවා. ඒකින් අපේ ශරීරයේ ඇති විටමින් D ප්‍රමාණය අඩු මට්ටමක තමයි බොහෝ විට දක්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් දවසකට 4000ක් ඉන්ටර්නැෂනල් වලින් 4000ක් වෙන විටමින් D ප්‍රමාණයක් අවශ්‍යයි. ඉතින් මේක ලබා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා අපේ සමන්වෙන් මාළුවක් භාවිතා කිරීමෙන්. ඊට අමතරව සීරියල්ස් එහෙම නැත්නම් අපි කියනවා සැකසු ධාන්‍ය වර්ග සීරියල්ස් වලින් අපිට ඒක ලබා ගන්න පුළුවන්. කිරි ආහාර වලින් ලබා ගන්න පුළුවන්. හතු වෙනි දේවල් වලින් ලබා ගන්න පුළුවන්. ගොඩක් වෙනි දේවල් වල විටමින් D අඩංගු වෙනවා. තවත් උදාහරණයක් වශයෙන් කියන්න පුළුවන් මූණ තෙල් ගුලි. එවැනි දේවල් වලින් අපිට විටමින් D ලබා ගැනීමෙන් මහාන්තරයක් වෙන පිළිකාවක් අඩු කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. අපි මේකත් එක්කම බලමු කුළුබඩු වලින් මොන වගේ ආරක්ෂාවක් ලැබෙනවද කියලා. කුළුබඩු අපි දන්නවා අපි ශ්‍රී ලංකාවේ බොහෝලතම භාවිත වෙන ආහාර වල අඩංගු කරන ද්‍රව්‍යයන්. ඉතින් මේකේ බොහෝ කුළුබඩු වල අපිට තියෙනවා ගුණ. ඒක කීපයක් පමණ සඳහන් කරොත් කුරුඳු වල, එවනනම් කහ වල, සුදු ලුණු වල මේ සාමාන්‍ය පිළිකාකාරක නැසන ඇන්ටිඔක්සිඩන්ට්ස් අඩංගු කියලා බාගෙන තියෙනවා. ඉතින් එවැනි දේවල් අපිට ආහාර වල ආහාර පියල කිරි ගැනීමේදී එක් කර ගැනීම ඉතාමත් සුදුසුයි. මේ අවස්ථාවේදී තවත් දෙයක් මතක් කරන්න ඕන. ඒක තමයි අපි සමාලලට මේ ආහාර පිසින විදිය හුඟක් වෙලාට වැඩි උෂ්ණත්වයකදී ආහාර පුච්චන ගතියට ආවොත් ඒක හුඟක් වෙලාට අපි දකිනවා බබගිය වෙන අවස්ථාවකදී ඒ ආකාරයට කෙරුවොත් අපේ ඒ මාංශ පේශි වල එහෙම නැත්නම් ඒ ආහාර වල අඩංගු වෙන හෙටරොසයික්ලික් ඇමින්ස් කියන දේවල් ඒව අපි ආහාර වලට මිශ්‍ර වෙලා අපි එකෙන් පිළිකාවක් ඇති වෙන පුළුවන්. වැඩි රසණයකින් කැම පිසන්නේ නැතුව මද රසණයකින් කැම පිළියෙල කර ගන්නවා නම් මම හිතන්නේ ඒ උෂ්ණත්වය වඩා සුදුසුයි කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන මෙච්චරයි. ඔබ නියුඩ සහිත ධාන්‍ය වර්ග භාවිත කරනවා නම් තන්තුමය ආහාර එළවලු හෝ පළතුරු හෝ අනුභව කිරීම වැඩිපුර සිද්ධ වෙනවා නම් වැඩි සාන්ද්‍රණ සීනි විශේෂ ලෙස සැකසු කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර භාවිතයෙන් අඩු කරගෙන සිටිනවා නම් එතකොට සම්පූර්ණ නොවු තෙල් වර්ග භාවිත කරනවා නම් ඔලිව් ඔයිල් එළවලු තෙල් වැනි දේවල් භාවිත කරනවා නම් සහ නොයෙකුත්
සුදුසුයි කියලා හිතන ස්පයිසස් එන්නන කුල්බඩු භාවිත කරනවා නම් අපිට පිළිකාවක් වැළඳීමේ හැකියාවකින් අපිට අවම කරගෙන හොඳ සමබර ආහාර වේලක් ලබා ගැනීම අපේ නිරෝගී ජීවිතයක් බලාපොරොත්තුෙන් ඉන්න පුළුවන්. නැවතත් මේ අපේ දැනුම අරගෙන තවත් වීඩියෝ කීපයක් බලන්න.